අපි හිතන මේ ලෝකයේ කියන සිතින් හදාගත්ත මා කවදාවත් සත්‍යයක් වෙනි නෑ සත්‍ය නම් මේ සිතුවිලි සිතුවිලි නැතිස්භාවයමයි මේ ලෝකයේ පවතින්නේ එයයි පර්ම සත්‍යය සිතුවිලි මායාවක් අපි හිතන ලෝකයේ මායාවක් අපි දකින ලෝකයේ මායාවක් අපිට බේන අපිට ඇහෙන ලෝකෙ මායාවක් මායාවක් කියන්නේ මේක මැවීමක් මැවෙනවා මැවෙන තුළ මැවීම තුළ සත්‍යයක් නෑ රැවටීමක් තියෙනවා නමුත් අපිට ඇත්ත වෙලා අපට සත්‍ය වෙලා තියෙන මායාවක් අපිට මේ සාධක බෞතික සාධක වල අපි කොටුවෙලා ඒ සාධකවල අපි සිතුවිලි පතිත කරලා. ඇත්තරම කිවොත් බුද්ධ වචනයම කියනවානම් විඤ්ඥානය පතිත වෙලා. අවිද්‍යා භූමිය තුළ මේ මෙ මේ අවිද්‍යා භූමිය කියන්නේ මේ සත්‍ය නොදන්නා භූමිය මහපොළොවනෙමි මහපොලව උපමාවක් කරනවා. ඒ භූමියට දියසීරාව වැටුණනොත් තමයි බීජයක් පැළවෙන්න කියලා. ඒක උපමාවක් මහපොළවට දියසීරාවක් වැටුන ඇත්තාම් බීජය පැවෙන්නේ නැහැකිෙනෙක්. ඒකම තමයි උපමේය අවිද්‍යාව නැමති මහ පොලවේ. මේ ඇලීම ගැටීම නමති දෘෂ්ණාව නැමති තන්හාව. මේක තමයි දියසීරාව. ඒක තිබුුණොත්. ජ පැළගෙනවා කියන එක විඤ්ඥානය සකස් වෙන කිය එක නමුත් බැලු බැල්මට අපිට මේ උපමාව උපමේයයි පේනවා නමුත් මේක එකම කතාවත්තේ අවිද්‍යාවත් මේ මොහොතමයි මැෑවෙන්නේ ඒ අවිද්‍යාව ඒ මොහොතෙම අවිද්‍යාවත් තන්හාවත් මේ විඤ්ඥාන බීජයත් සියල්ලම විඤ්ඥාන බීජය සකස් වීමත් එක මයි එක මයි එක එක වෙන් කරන්න වැයි උපමාවට පෙන්වාට උපමේයට ගැලපුවාට මේකම මොහොත ශෂණකව සිද්ධ වෙන සිද්ධියක්. එකයි මේ තියෙන ගැඹුර එකයි මේක තියෙන ඇත්තටම ඇ අපි මෙහෙම කිව්හට මේ අපි කියනාවටත්වේඩිය මේ සත්‍ය අතිශ්‍යයින් ගාම්බීරයි මේ සත්‍ය අතිස්්‍යයින් ගැඹුරුයි. හැබැයි ඒ අපින්න සිතුවිලි ගොඩ උඩයි මේක ගැම්ඹුර තියෙන්නේ. සිතුවිලි ගො ගැඹුර කියන්නේ වලක් කාල බලනොක දෙයක්නේ එම වල තමයි සිතුවිලි ගොඩඩ තමයි මේ පස් ගොඩ පස් ගොඩ තමයි සිතුවිලි ගොඩ ැ සිතුවිලී පස් ගොඩ හාර ලබ් දැම හායරීම තමයි අපි ගැබුර කියන් සත්‍ය දකිින් ගැඹුරට හාර නොකය මේ ගැඹුරු කියන්නේ නිසයි එ උපමක්පමයක් ඇතනත් තියන්නේෙ මේ ධර්මය අබෝධ කරගන්න උපමවා ගඩක් උපමා තමයි භාවිතා කරන්න එක එකට හේතුව මේ වච්චනය හැම වච්චනයම අන්තයක්ත්තේ හැම වචනම ඇත්ත නැත අතතිෙන් තමයි මේ වචනතිය කතා කරන්න නිම අවිද්‍යා භූමි අපේ වචනතිය අවිද්‍යාූමේ දැන් අවිද්‍යාභූමයේ තමයි මොන්න වචචනය කතා කරත් අපි හිත්‍ය වචනෙන් අපිට වචනෙන් තොර හිතන්න බෑ එදො අපි හිතාන් නිම අවිද්‍යාව සිතුවිලීම අවිද්‍යාව නමුදදන් අපි මේක කත්තිශ්‍යයෙන් ගෑ ගාම්බීර වෙන්නේ ඇතන මේ ගාම්බීරයි ගාම්පීර වෙන්නේ දැම් මේ වචචන අන්ත අන්ත තියෙන තියෙනව කියන අත නැ කියන අන්ත තියන හැදුණු මේ වචන මේ සබ්ද රටා මේ වචන වලින් ඒ සද්ද රටාවල වචනවල අද ස්පන්ධනයක් තියෙනවා පනතියන පන්ධනය අත්මීය පනතියන පනතියන ප්‍රාණවත් මේක මේ වචනවල තියෙනෝ. මේ මේ කතා කරන වචන අවිද්‍යාවතු යිතියෙන්නේ. මේක හොදට හඳුන ගන්න ඕනේ. මේ සිතුවිලි තනි කරම අවිද්‍යාවටල හඳුන ගන්නඕනනි. මේ සිතුවිලි තමයි මේ මැවෙන්නේ. මේ වචචන සද්දය අකුරු පවා රයන්න කියන එක මයන්න කියන එක ලයන්න කියනෙ. ෂණයක්වත් නෑ මේ අපිට මැවනේ වැ සත්‍යයක්කයන් සියල්ලම ස්පන්ධන මායා ස්පන්ධන මායා කියන මේ ඔබට තේරුම් ගන පහසුවෙන් අද සිංහල භාසාාව තියෙන ද සිංහල බාාව පරිවර්තන වෙලා තියෙනවා එක එක සබ්ද රටා ඔට ඒ සබ්දන මේ ස්පන්ධනය කියනක වචන අපිට අතීතයේ තිබිුණි එකක් නෙමින්ද මේවාගේ තම ම අවත් එක ගැටෙන් යන්න එප මේ අදහස ඔබට සත්‍ය සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරනවා පමණමයි මේ භාසාාව සබ්ද. පොද බ ඔබට මෙවා සනිවේදනය වෙන්නේ මේ මේ බාෂාව හරා. එන භාසා භාවිතයක් පමණයි. කුම නොහෝ බාසාාව. ඉංග්‍රීසි වේවා සිංහලවේවා දෙමලවේවා බෝනම ලැංවෙේච් එක අදාළ නෑ. භාෂාව අදාල නෑ. ඒකයි උපමාවශ්‍ය වෙන්නේ. උපමාවෙන් කියන්නේ මොකක්ද, උම කියන්නේ හැමතිසම අන්තයක් නැති ධර්මයක් හොදට බලන්න මේහත්තිස්්‍යයෙන් සිවුම් මේ කියන කාරණාව ගැඹුරු මේ කාරණාව උපමා අවශ්‍යවෙන්න මේ නැති තැන කියන්න බාාව බාසාාව කිය ගැන බැරිවෙනවා බැරි වෙනෝ ඒැන මේක මේ මෙතන ආත්ම කතාවක් නෑ ආත්මකතාවේ වචනය පවා ආත්මයක් ඔබට එක පේයි වචනය පවා තියෙනවා හැගීම තියෙනව කියෙන හැඟීම මේක තමයි අපි නැති කරන්න ඒක මේක සත්‍යය දකිනවා කියන්නේ සත්‍යකයන්නේ එක නැතිකම්. ඒක නැති ස්භාවේ දැක්කීමයි සත්‍යකන්. ඒ ස්භාවේ දැක් දකින්න ඔබ යමක්ත කරන්නේ එය ධර්මයටයි කරන්නේ. යැයි ධර්මම ර්ගය වන්නේ දැන් ඔබ දන්නවා මානික්‍ය කුමක්ද ඔබ දන්නවා නිධානය කුමක්ද ඔබ දන්නවාක මූලේොමක්ද ඔබ දන්නව දැන් එහෙනම් මෙතනින් මිදෙන්නේ කොහොමද ද මෙතර දැම්මතර මොනාහරි යක් හැදෙන තැන දැනගෙන එපාගේ හැදනක නවත්තගන්න ද මායා මැවැෙන තැනක් තියෙනවා මජි මැජිකක පෙන්න්න තැනත් තියෙන මනිධාන මහනිධාන සූත්‍රය එතන තියෙන්. එතන තමයි පෙන්න්නන මේ නාම රූප පච්චයා විඥාණන් කියන මෙන්න මේ හා නිධානය එතන තමයි මජිකික පටන් ගන්න. මැජික් පෙන්න්නන තැන එතන එතන තමයි නා රූප පච්චා විඥාණකය තැන මයි මජික්ක ටක්්ගල ආයතනවල හැදෙන්නේ හැම තැනම ඔය කතාව තමයි යන්නේ ඒක සෝතයට ගත්තත් ස් කනට ගත්තත් සබ්දට ගත්තත් ආයතනක්කද මේ ඉතිං ඔබට දැම් පැහැදිලි ඔබ නැත්ත මේ ගැඹුරු යනොම තේරෙන්නේ ආයතන කියන්නේ මොනවද මේ ක්කම ඔබට පැහැදිලි වෙන්න ඕනි මේ මේවත් එක් කලා අපිට ගැටිලි නෑ ගැටලු නෑ ගැටලු නැති කෙනෙක් වෙන්න ඕනි මුලින් ඔබ පරයාය හොඳට අධ්‍යානය කරන්න සෛද්ධාතක සිද්ධහන්ත මේ දක්වා තියෙන මේ ධර්මය තුළ මේත්ත්‍යය හයා ගැන සත්‍ය ගවේශනය සත්‍යය ගවේශ තුළ සත්‍යය අවබෝධය කරා යන කෙනෙක් කිසිවක් ඔහු අත්හර නොහැයුතුයි. අත්හරන්න ඕ නිසිියල්ලම නමුත් දැනගෙන නමුත් ඉස්සල දැනගත යුතුයි. දැනගැෙන අත්තරින එකයි නොදැන අත්තරන්න මොනවද නොදැන කෙනෙකුට අත්තරන්න මොන අත්තරන්න නොදන්නගෙන ඒක තමයි ප්‍රාණයාම තුළ ධර්මය දන්න ඇති අයට ඉඳ භික්කවේ ික්කු මේ සාසනයක් නෑකන්. බුද්ධදර්ශනය තොර සොතවත් ආර්ය ශ්‍රාවකයෙකට පරතෝගෝෂය නැති කෙනෙකුට ධර්මයක් නෑ බුද්ධ ධර්මය තියන වැදගත්කම තින් හො නොතනමයි ඒකයන්නේ බුදු කෙනෙක් ලෝකට පහල වෙලා මේ සත්‍යය කතා කරේ නැත්තන් කොහින්ද ධර්මය මොකදද සත්‍යයහුස්මදිහා බලාගෙනද ප්‍රානායාම තමයි කරන්න ඉන්න තුළ මත්වීම තියෙනවා එකතුළ මුකුත් නොදැනෙන පාවීම තියනවා කෙලෙස්යවෙෙන් නෑ කෙ වෙන්න ආසවක්්‍ය ඥානය බුදු කෙනෙක්මයි ලකට එෙලි කරන්නේ ආසවක්්‍ය ඥානය හැර අනිත් ඥාන ඔය කතා කරන ඔයා ආලර කල මුද්ධකරාම් පුත්‍ර වගේය පවා ඇත්තරම ආසවක්ක්‍ය ඥානය තිබුන නමුත් අනිදදේවල් තිබුණා පෙරදක්නාහඳ පිළිවෙත් ඒවා තිබුණාඒ යන මෙතන ආසවක්්‍ය ඥානයම තමයි මෙතන බුදු කෙනෙක් මයි ලෝකට එි කරල්. ආශ්‍රෝ කෙලෙශය වෙන්නේ මෙන්න මේ ආකාරයට කෙනෙක් එහම ැ සුඥතාවේ තිබුණ. සුඥතාවේ තිබුණට ඒකම මේ බික්කවේ බික්කු මේ ශසනය සුඥතාවය නෙමි. හැබයි එතන දැක්කා එතන ඉලා ඉහලා ට්ටමක් ඒකන එතන අධ්‍යාත්මිකව දියුණු නැක කියන්න බෑ. නමුත් එයාලා හිටිය තැන ද්‍රෙ සත්‍ය හමුවනෙවෑ. එති එතන තමයි සමරලට අද ඔබත් ඉන්නේ. අද අපේරටේ ප්‍රසිද්ධ වෙලා භාවනාව කියල කරන තැන්වල, අවබෝධෙන් කරන තැන හරි එතන මේ සත්‍ය තියෙනවා. අබෝධය නැතුව කරන කිසිම තැනක නෑ. ධර්මය අවබෝධය නැතුව කරන කිසිමදයක් ධර්මයට අදාළ වෙන්නේ නෑ නිිත්‍යා දුෘෂ්ටි බූමීමවතයන්. ඒක බොහොම රජුයි ඒ ඒ තැනේදි පෙන්නන්න. යමෙක් යමක් කරයිද ඒදේ ධර්මයට අනුකූලද නැ්ද කිය එක ධර්මය අවබෝධනු කෙනෙකුට ඒත් දුට්ටු සැනම් තේරෙනවා. ඒත් ඒ ඒ ඒක අමුෙන් තාර්කමවාද ඒවා වශනය එකන ඔහුට ප්‍රත්්‍යක්ෂ ස උදන්නමකක්ද වෙන්නන්නේ කියලා. ඒක ඔහුට ඕනම පැත්තකින් පැහැදිලි කළ හැකි. අපිට මේ බොලඳ වී දිට ඔය මාධ්‍යවල ඔය පේස්බුක් කළ ම දානයවතයනවා මේ මේ ධර්මය පිටකේ ගැ ගත්ත කෙනෙකුට විතරහයි කියන්න පුළුවන් ධර්මය මඟ පලලා බීන්ටවත් කියන්න බැෑකල ඒයකනි අඥ්‍යාන මෝඩ. මේ මිනිසුට ඇතරම මේ අපට කියන වචන නෑ ඒහදා නපා. ඒ තම ආයපවා කියන්නේ මේ ආරය අඳුලන් නැතිකම ආරයුපවාදට හේතුවනි රයන් කියන කවුද ආරයන් කියන්නේ ඇතම අප පව කතා කරන්න යොත්හම ව මේ අපිම ධර්මය පැදිලි කරන්නය කරග ඒකට බාදාවක් වෙන. ඒනි සපියවා ගැන කතා නොකර හින්න ඕොන. තේරු මක් නෑ හිස් මෝක පුරුෂගන ඔනක පැටලීමෙන් පලක් නෑ එක අපිග වාදවලට අවස්්‍යතා නෑ කිය. අප වාදවටය නොට වැඩිය අපි මේ සමාජයට සත්‍ය පෙන්න්න ඕනි නිසා සමහර වෙලාවට අපේ සත්‍යය පෙන්න්න නවා සත්‍ය පෙන්න්නනකොට ඔවුන් හිතනවා අපි බනි නාකය ඇතර අපි ඉරිසියාව වෛරය ක්‍රෝධයහෙම අදහසක් අපිට නෑ. අපට කිසිම කෙනෙක්්ට පුද්ජලෙක්ට එහමනත් එහෙම පුද්ජල අදහස් නෑ අපිට එක් මෙකයි තියන්නේ. සත්‍යය පැහැදිලි කරන්න ඕනි ඒ සත්‍යය පැහැදිි කරනකොට අර මිත්‍යාව තුළ එලිල් ලඉන්නයට වදිවා ඒට අප අපිට ඇත්තරම කරුණා කරන්න මේක දකින්න මේ අපි සත්‍යය කියන ගොට එක වදනවා ඇත්තට මේ වටිනද ද බුදුන් වහන්සේ සත්‍ය ධර්මය දේශනා කරනකොට බ්‍රහ්මණීන්ට ජටලන්ට නිගන්ටයින්ට කොයි තරන්න ඒගලන්ට විදුනාදඒට හේතුව දෘෂ්ටියට වදිනවා දෘෂ්ටියය බොරුවක් කිය එක කියවෙනවා දෘෂ්ි ලිලයින්නන එකද අදත් ආමසේ තුළ එලිල හිරවෙලා ආමිසේම නිවන් කින්න යනවාවනම් කවරුවාරි ඒකාරි අසරන වෙන නතේ ඒඕක කිව්හ මෙම වෙන්න නැකි වතිනවා. එතකොට කියනවා අපි මේ ආමිසේට මේ බණී නවා ඒගොල එකකට ඒ හොඳය වෙලා අපි නරකය වෙලා ඒගොලමඒක දාගන්න තුම තමම්ම දෘෂ්ටිය කදාගන්නවා ආමිසේෙන් නය හොඳයි ආමිසේ නැති අය නරකාය. මොකක්දේ මිු දන්ඩ ඔබ විසින්ම දාගත අඥ්‍යා මනිුන්දටක්. ආිස කියන එක ඇවිල්ලා මේ ඇවෙලා පුංචි මේ තන කොළ ගස් වගේ මහපොලේ තියෙන උපමා කරනවානම් තනකොළ ගස් ආමිසේ වගේ කියනේ ආමිසේ කියන එක බේස් එකක් ඒ ැන එක මේ සිත්ත නිවැෙන වැඩපිළි වෙලක් නිවන් දකින වැඩපිළිවෙලක් නෙමි නිවන්දකින වැඩපිළිවලක එහමනං ඔය කියන විදියටට අංගුලි මාල කිසිම ආමිසක තියෙනෙ ධර්මයට දන් ධර්මඉතින් කොතරන දිකි ලැකොට තියෙනවා. ධර්මය තියෙන්නේ ධර්මා බෝධය තුළ ධර්මා බෝධය සඳහා ආමිසේ තුළ ඉන්න අර යහපත් මනුස්්‍යයා සදුසෙක් ව එක වෙනම දෙයක්. හැබැයි ඒ මනුස්්‍යයට විතර හිමය එකක් නෙමි. මේකට අවශ්‍යතාව තියන ප්‍රඥ්ඥාව. ප්‍රඥ්ඥාව කියන්නේ කිසිම දේකට ඇලිලා ඉන්න එක නෙමි ඇලිලා නැතිකම. ද ආමිසේටත් ඇල නව නම් එතන තියන පරාමර්ශණය. ඒක සීලබ්බත පරා අමර්ශනයක් වෙනවා. ඒයි බුදුන් වහන්සේ සංයෝජන සසරට බැඳ තබට සංයෝජන තමයි ආමිස පෙන්නන්නේ ේ තුළ ව දැකක් වවෙ නැතඒ එක නිසයි. මෙවා හොඳට කතිකා කරන්න. එතකොට ඔබට ලිහෙ දැගේ ගැන ඔපයා අමිසේ කරන්න ඕනි. අපි මිස කරන්න ඕෝ නෑකකින කෙන දව බට තියෙනස් බොහොම පටු මනසට එක කෙලින් කියන්න අමිසේ කළ යුතුයි. එකට හේතුව මෙ සිත නැත්තන් ගි ගන්නවා. මෙසිත ලෝබෙන් දේශයෙන් ගිනිි ගන්නවා. ලෝබේ දේශයෙන් වෛරය රගයෙන් ගිනිි ගන්නවා. දැඒක නිවෙෙන්න්න නම් පොඩ්ඩක් සමනය වෙන කටය තුළ ලෙදුනට කමක් නෑ ආවිසය විතරක් නෙමේ ඔය උපකරුණාව කියන එක සත්තුන්ට හිරිහැර වෙන සත් බේ මුදවගන්න එක මේ දානගන්න ඇති කෙනෙකොට දෙන ඒවාක් අන්න ුවන්න දෙනව මමනි පොත් පස්ස නිකං අනවශ්‍යතයට දෘෂ්ටිතවයන්න එපා බොහම සරල සුන්දර මනුස්සක ස්්‍රභාවයක් ඔබට ඕනි. ඒක තුළ මේකට ප්‍රේට්ටාවවත්තියන හැබ ඇ කිසිම ැක ඇලෙන්න්නේයන්න ගිගොට පණයන්නන්නේ පා මද හැම්ම දෙයක්ම අන්තටගේ ගමන් ගින්නක් කෙනවා අන්තට නැත්තව යන්න අන්තගාමී වෙන්න පාචන මේ අන්තේ හැම පැත්තරම තියුණ ඒ ක මේක බොහොම සුන්දර කතාවක් මේ කසුන්දර කතාවක්න මෙ මේ නිවුවන්ම ගත් අසුන්දර කරගන්න එපා ඒ කසුන්දර කරගෙන ගේ ඔබ තවත් ඒකත් ඔබට වෙෙන් උපාදාානයක්මයි ඒ උපාධන කරගන්න අවශ්‍යතාවයක් නෑ බොහොම සරල තැනකින් මේ ගමන යන්නෝ. ඔබට කටු පෑගෙන පා කටු පාග පාගන්න ඕන්න හැනේ ඕනකමින් ඔබ අනවනං යම්කිසි මාරගක එක සිය කැමැත්තෙන් කටු පාගෙන යන්න අවස්ථාවන්න ඔබට පුළුවනි බොහොම බොහොම බුද්ධිමත්ව බොහොම ප්‍රඥ්ඥා ගෝචරව බොහොම ඇත්තටම මේ මේකට තිය නෝනේ දක්ෂතාාව වෙතේ නොන තම කුසලේ ේ නොන ැ කුසල ැන මේ ත්ත සත්්‍ය කරගන්න ගමනනමයි. සිත්ත සත්‍යය දකින්න මයාවේ මිදන්න කුසලේ තියෙන් නො ඒකමයි කුසලේ ඒකමයි කුසලේ ඒකමයි මේ සත්‍ය දකිනක චන්දය කියන් සත්්‍යය දකින චන්දය ඒ සත්‍යය තමයි සද්ධාව වෙන අමුලි සද ඔබ රකාරව ද මුලි ද ය සද් ගොඩාතා කරන ඔය ගොඩාක් කතා කර නිවන්මගේද අපටය ගොඩක් අවස නෑන පට අවශ්‍ය වවෙෙන්. මොකක්ද මේ නිවන් මග කටයුතු කරන නිවැරදි සද්ධාව. අන්නේ සද්ධාව තමයි මේ සිත මයාවට නොරවට මයාව සත්‍යය දකින සද්දාා ඔතන සද්ධාව කොපදන්. ධර්මය සත්‍ය දකි දැකී මයි සද්ධ. ඒ ධර්මතාවේ සත් කියන්නේ සි සිතුවිලි මෙ සත්්‍යයක්න මයාව තුළ අපි මායා ලෝක අත්තර මං වෙලා න්න කියෙනෙක්. අන්නේ එක මිදන එක. අන්න එත්තන්ට අවශ්‍යයි ඒස් සත්්‍ය දකිින් ඒ සතති දෙැකනතම් ඉදින්න බෑ සදධානත්තම් විදන බයි සද්ධාන සාරිරකනතම එකකතිී. දතුන ින් ධර්මින් නිවරදදිව ග්‍රහණය කර ගන්න ධර්මය කියලා දම් පාසල් පොත්වල එක පොත්වල ලියලා එක කියව කිව්වා හම ඇත්තකම විතර කියව්නා න හරිය අවතරම එම කියවෙන්නේ ඒකෙන් ඇත්ත කොයා ගැන්න පර. ඒකෙම සමාජම ඕර කෙකට රවටන්න පුළලංකමල ඇ බොල දෙකල්ලන්න ලේසි ඇත්ත කල්න්න නමාර. කලන අබෝධ ඕනි ඉ සත්‍ය තමයි අපට ගිලිලා තියෙනෙ සමාජයට ඉති ඒ සත්‍යය අපි කොහොමර සත්‍යයට එන්න ඕනි. ඒ සත්‍යය අවබෝධය තුළින් එන්න ඕනි එක නැතුව එකන්නේෙ නෑ ද මෙන්න මේ කියන මාර්ගයේ දිසානතයා අඳුන ගෙන මෙ මෙත්තැන බොහොම ඉවසීමෙන් බොහොම සං්‍යමයයි බො බොහොම නිරවුල් මනසකින් මේ සත්‍යය කරා යන්න ඕනි මෙ මායාව අබෝධ කර ගැනීමයි අවිද්‍යාප ප්‍රහිණ ඇයිම මෙහි යෙන්නේ ඒ තුළ තමයි මේ ගමන් මග තියෙන්නේ ඒත් එක්කම තමයි ඔබට සියල්ල හිමිවන්නේ. සැල හිමවග සියලලා අහිිවීම සැල හිමිවීමක් කෙන සියල්ල හිවීමමයි සියල්ල හිමිවීම වන්නේ සැල වීම කැන තැ අපිට තියවෙන ඔක්කොම යෙන්නේ බන්ධන දෘෂ්ටි ඒ බන්ධන අපි සියල්ලම අල්ල දෙෙන අල්ල ගත්ත ගොඩක් අපි කොහොම හරි අල්ලගෙන තියෙන්නේ ඒවා අහිමිවීමයි එකැ සියලු බන්ධන දෘෂ්ටි අහිමිවීමයි ම සියල්ල ලබීම කියන්න එකඇන මේ අධ්‍යාත්මිකව සියල ලැබෙනවා ැර සැනසීමයි ලැබේ ඒ සාන්ත ප්‍රනීත සුවය ලැබෙන්නේ මේ ලැබේ ලැබී මක්න එක සාන්ත ප්‍රනීත සුවයට පත්වේමක් කියන න ඒ එක එන්නේ මේ සියල්ල අහිමිවීම සියල් හිමවකට බඩු මුට්වා අහිම වෙනකවත් මේ ගෙවා දොර දුරපුතා අහිමක නෙම මේ ති හරි බොලඳ විදිහර ගන්න වචනයක් කිවහම ඔත්තන්ට අන්න එපා මනසටෙන් මනු පුප්බංගවා දම්මා කියනකට මේ මන්නසේ බන්ධනයහි මිදන්න යෝනි අහිවෙන්න ඕනේ. මේ මන්නස මාර බන්ධනයක් තියෙනවා මේ මන්නස්සේ මයාවට බැඳිල මාර බන්ධනයක් මෙත් ආත්මියය දෘෂ්ටිය තියෙනවා කියෙන දුෘෂ්ටිය භාෂාව වච්චන හැම එකම මායාවක් ඔබ කතා කරන කියන හිතන පතන සියල්ල මයාවක්. මේ මායා ලෝකේ මයා දූම් දූමයක් වගේ වැහිල තියෙන ඔබ අන්දකාරේ.ය අදකාය ඔබ මිදෙන්න්නේ කොහොම මිද බැ සත් එක්වෙලයිපදලා ඒ මිදන්න බෑ ැ ස්කන්දය කියන්න ස්කන්දය මයි අපි මතර කතා කරන්නේ සත්තු මිනිස්සු ඕනම නමකින් නමක්න ඔය නමක ස්කන්ද යත්තේ නවා. හර ගැබර ෝ ඔය ඔ විදිරි කරට හරි ගැඹුරු මනිසු තේරෙ ඒ එකනිසා තම අප ඒවිදිර යන්නේ නෑ නමුත් මේක ඇත්ත කතා කරනවා න ඔබ පනුවක් වෙලා ඉපදනු හරි ඒ කියන ඔබ හිතන විදදියට සම්මුතිය තුොට කතා කරත්. ඔබ තිරිසන් සතෙක් වෙලා ඉපදනවකි වත් ඔබ ඔබ යම්කිසි ඕනම සත්වයක් සත්වකොට සක්යොත් එතන ස්කන්ද ඇත්ය ස්කන්දටයි සත්‍යා කියන්න එක හරි පුදදුමේ තයි මොකක්දේකිවේ කෙල් ඇත්තට ස්කන්දය තමයි වේදන සංය සංක ඕකෙන් තමයි විඳන්නේ ඕකෙන් තමයි දුක් විඳින්නේ ඔයි ස්කන්දය කියන වචනය ඉතාම වැතග හ ඒ හරි විදියට ගන්න ඕනේ ොක්ද මේ ස්කන්දයේ නිස්කන්ධානම් පාති බාව ආතනම් පටිලා බොයන් උච්ච ජාති ඔය කතාව මුළු ධර්මයම කිය තියෙනවා ඔය වචන හතුනේ කතාාව මුළු ධර්මයම තියෙන අකුරු අටක නිර්වාණයක් අපිට තියෙනවා මේහරිපුදු මෙහෙම කියාගෙන කියම ගැඹරුවේ අපි එත්තැන්ට යන්නේ නැතුව අපි බොම සරල තැන්ටේමු ඔබ දන්නව දම් මායාව අවිද්‍යාව ඔබ දන්න මේකෙන් ගැලවෙන්නොයි මෙතර ඔබ දන්න සිතු විලිම තමයි මේ මයාව ඔබ තුවිලි වලින් ගැලවෙව එක. සිතුවිලල මොක්ද හිතුව ඒතන මයාාව. දැන් සිතුවිලි වලින් මොකද හිතුව තන මයාාවනං දැ මෙතනි මිදෙන්න්න කුසලස්ව උප සම්පදාවට එන්න දැන් සිල්ල මකුල් අකු මේ සිියල්ල පබ පපසා කරන මේ සිතුවිි සියල්ලම මොනව හිතුවත් ඒක සබපාපස කරන. එතවට කොහොම දස කුසලස් උප සම්පදාවට එන්නේ. අන්න ඔබ දැන්තේරෙන් නන්නේ සිතු විලිල මිදන්න බලන්න හැම තැන හම මහොතේ එත කොට තමයි අපි කියන්නේ ඔබ වැඩ කරන්නකොට මේ එකක අවදි තියනවා ද කෙනෙකුට හි එන්න පුලුව මේ එ සිත්ත දක්කින එක ඒ ඇත්ත දැකලා මිදෙනවා කියෙන යත් ඒකත් ඇත්ත ඔබ කියක ඒකත් ඇල්ලීමත් තියෙනවා නමුත් මෙතන ඒ සත්‍ය මුලින් කෙනෙක් පුරදු කරන්න ඕනි පුහුණුවෙන් ඕන දකින්න ඒක මූලික අධියරය තියෙනවමයි ද සදා අවසාන අධිරේද එහෙම අව්‍යතාව යන්න ය සත්‍යයනකොට පේ ටෝමටිකලි පේන ඒ ඒක තයි සම මේ සතිය තියෙන තැන සති තියෙන තැන අ අතිම ගැඹරුයි ඒකත් අදර ගානකට ගැඹපුරට යනවා ඔයි සතිය කියන එක ඔබ හිතනවට වැඩිය ඒ සතියම තමයි නිවන වෙන්න එහම ගියොත් ඔබට ඒක ගැඹුරෙන් ගැඹරටේ ගිල පෙන්න්නයි බොහම සරල තැනින් සිහ සතිය කිය ගරගෙන අනවා ගැම්පපුරෙන් ගැම්ඹුරට නිවනටම යනවා ඒ සතිය මේ සතය කියලා හිතන තකොට නෑ මේ සතිය එකට ගැඹුරු ත්ව යවා ඉති එත්තට ඔබට එක පාටම යන්න බෑ හැබැ ඔබඉන්න තැන් අපි කතා කරන්න ඔබ ඉන්න සාමාන්‍ය තැනක එ ඔබට සිතුවිරින් ඇති ස්වභාවයක පුරුදු කරන්න මනස කුම නොහෝවේවා සමතය හෝවේවා ද ඔබ නිකඟින්න්නවා. ඔබ වැඩක් කරනවා ඔබ වැඩක් කරනකොට සිත හැමතැනම යන්න දෙන්න එපා ඒ වැඩෙත් එක්ක ඉන්න. මේ තරම මාර්ග පුහුණුවෙනවා කියන එක මේ ලුක්කු ලොක්කු කතන්දර නැතු ඔබ සරලව ගන්න එතකොට ඔබට මේ හනි සරල එබ පාලි වචා රවා මේ සේරුම් පැත්තකින් තියන්නවා ඔබ දුකින්ම දෙන්න නොෝනි? දක් න ඔබ ඔබට ඔබ උපතක් රණ ඇතිනවා මරණ යගන්න නේ උපත මරණ ජයගන්නෙේ උපත මරණ ඇති සභාවට මේ කෙන්නේ ඔබට දුකෙන්මි දෙන්න නෝනේ මේක මනුසහත්ක පිට කරන්න බැෑනේ දැ ඔබ එත්තැට එන්න නමේ පාලි වජනයම කොඩක් ඒ තිබත්කයි නත්කයි සත්්‍ය තැන්ට සිතුවිලි තමයි දුක දැ සිතුවිලි වලින් එන්න ඕනේ ඔබ මිදෙන්වා. අප පාලිඒ රාජකය පණ්ඩිත ඒඒ බාසාාවල ගිහිල්ලා ඒ ඉන්නහිට අපි කතා කරන්න. ඔබට අබෝධයාම ඕන කෙනෙක්ක් පුළුවන් කතාක ඕන කෙකට පෙ ැක ඔබයින්න දෂ්ටිය මොකද බයින්න මොක්ද දෂ්ටිය මත්‍යහාාව මොකද මයාාවට ඔබ ඇහුවෙලා දන්නේ නැදගිලට තරෙන. මේ ධර්මය අවබෝධ වෙනෙන ආර්යන් කියන්නේ ආත්ම දෘෂටිය බිඳරටනකැ සිතු විලවල ින්ම බිඳ වැට. අත්තා අනු දිට්ටින් වූහච්ච චු රජාන පසතිකෙන් තැන්ට අපි අන්න ඕනි අපේ මෝග රාජයට ගිහිල හරියන්නේ නෑ. අපි හැමදා මෝඩය වෙලා බෑ බෞද්ධ මෝඩයක් වෙෙන නෑ බෞද්ධයා මේ දෙව ලෝකම වය ගෙන කතාවට යන්න බෑ. වෙන සරණක් නෑ නත්ති මේ නත්ති මේ සරණම් අනම් බුද්ධෝ මේ සරණම් වරම් බුද්ධ කියීම බැටිකරු රූපට නෙවෙයි. බුද්ධ කියනේ සිතුවිලි නැති තැන්ට. නත්ති මේ සරණ අනම් බුද්ධෝම මේ සරණම් වරන් සිතුවිලි නැති ස්භාවවැර වෙන සරණක් නෑ. මේ සිතුවිල වල ගින්න පත්තුව වෙන ගින්න නිවෙෙන්න්න සිතුවිලි නැති භාාවය වෙන සරණක්ති නොන. වෙන සරනක් නෑ. නත්ති මේ සර අනම් බුද්ධෝමේ සරණම් වවරංකි ඒකයි. බුදුන් සරණ යනවා කියන්නේ ඔය සත්‍යය සරණ යනවා. සත්්‍ය කියන්නේ සිතුවිලී වලින් මිතුනුට ස්භාවය දකිනවා. අන්න දම්ම සරණම් යනවා කියන මේ ධර්මතාවේ අවබෝධ කරන්න ඒ සරණයේ සරණපිට වෙන සරණක් නෑ. එන එන අරමුණ සිත එන එන තැන මිදන්න අන්න සංගන් සරණං ගච්චාමි මේ සංග සරණ ඇර වෙන සරනක් නෑ. මේ තෙරුවන් සර බෞද්ධ සමාජට අහිමි වෙලා. මොකක්දෝ පටු තැනක තිේලා ආමිසට තියල ගැට ගහලා මැටි රුපට ගැට ගාලා අද බෞද්ධ සමාජය විනාස වෙලා. අන්තිෝනම දෙවියන් සරණය යන්න කතාගනවා. දෙන්ට සුගතිය මනුස්සලෝ කෙල් දෙවියන් මනුස්සීන්ට වඳනනාලු දැ මේ මොකක්ද මේ පටලවල තියෙන් අනි තාගම්වල තියන කෑලි ික එකතු කරලා මේ දැන් පැටලිලා නේද. දැ ලිහන්න කියන එක වර දද්ද. මේක සත්‍යය දේශනා කරන එක වර දද්ද. අපි ඒ මුසත්්‍යයට. අපි සබ් පාපස්සාආකරණං සියලු සිතුවිලි වලින් මිදල කොසලස්ස උපසම්බදා ඒ සි මිදුුස්භාවය දැකළ සචිත්ත පරිෝ දපනම් මේ සිත දමනය කරගෙන. ඒතම් බුද්ධා අනු ශාසනන් සියලුම ුදු පුසිියලු බුදුවර ගැන ඔබත් මේ බුද්ධ පුත්‍රය වෙනවා. මේ ස්වභාවය දකිනැස් ඒ තමයි සියලු බුදුවරුගේ අනුශහසන බුද්ධකයන් සත්්‍ය දකින කියෙනා. ඔබ හදාගෙන ඇත්තන මමුතු කතා ටිකක් ඒ කතා ලියන්න බැෑ ලේසෙන්. ඔබ ගැටගහලා ඉන්න දෘෂ්ටියය ඇයි මිදෙමු. එ සියල ෘෂ්ටි මිදෙමු. සත්‍යටමු සත්‍ය ලෝකේ තියනෙ පරම සත්‍යය පමණයි. ලෝකෙ සත්‍යයෙන් පිට දෙයක් නෑ. මේ ධර්මයෙන් පිට දැ මේ ලෝකෙ නෑ. ඔබේ ඒකයික් කිවේ සෝ දම්මන් පස්සති සෝමන් පස්ස. ධර්මය දකින්න මේ මාව දකි බුද්ධ ස්භාවේ දකින්න ධර්මය තුළින් පමණයි මේ ධර්මය දකි ඕන මේ ධර්මතාව ැනෙ සිතුවිලි මමායාවේ මිඳනු ස්භාවය දකින්න ඕනි. ඒට විතරයි සත්‍යය හම්බුුවවෙන්නේ. අන්න එයා විතරයි දුකෙන් මිදෙන්නේ සිතින් මිදන මග දුකින් මිදෙන ග නිවන් දකින මග එයයි නිස්සාරට මග ලස්සන වචන ටිකක් අපිට තියවා. සිතින් මිදන මග දුකෙන් මිදන මග නිවන් දකින මග එයයි නිස්සාරණ මග හැබැ මේ නිසාරණේ සිතුවිලිවල නිස් සරණයක් බෞතික බඩු මුට්ටුවලින් නිදෙන එකක් නෙමෙයි බොලඳ වෙන්න පා මයාව දකින්න දෘෂ්ටිය දකින්න සාන්ත ප්‍රනීත සුවයක් මේ තුළ තියෙනවා ඒතන් සාන්තන් ඒතම් ප්‍රනීතන් ඇද සබ් සංකාර සමතෝකිව්වේ මේස් ධර්මය තුළ තියෙන වටිනාම ගථාව කවුරුුවද නොකෙවත් එඒ අපි කියවා. ඒතන් සාහන්තන් ඒතන් ප්‍රනීතන් යදිද සබ්බ සංකාර සමතෝ සබ්භූපදි පටිනිස්සක්්ගෝ සියල උපදීන් සිතුවිල අතර අල්ල ගත්ත සියල් අත්තරන්න. සබ්බූපදි පටිනිස්සක්්ගෝ, විරාගෝ, නිරෝධෝ නිබ්බානො අන්න සියලුම දේවල් වලින් ඔබ මිදිමිඩි මිඩිමිදින් නිවන කරා යනවා. මෙක හරි සුන්දර කතාාව. ඔබ කියයි නෑ නිවන ඔබ හිතන ැති නක්කම්ම සිත උපේක්ෂාව ඔබ එනවා ඔය ඔබ එන්න ඔබ ඉන්න ගේ සිත සෝමනස්සේ ඒම අපි කතා කරනවන ඔය ය ඉගෙනගත්ත යගිතින ඒ ඒ යම්කිසි ඔබ ද ලාටුව හිරවෙලා තියෙනවන් ඒලාටු අපි පෙන්න්න ගේ සිත සෝමනස්සේ අරි ඔබ කියන විදිහට අපි කියන්න ගේ සිත සෝමනස්සයෙන් ඉදිලා ගේසිත දෝමනස්සේට එන කෙන ග සිත උපේක්ෂාව කම්බෙනවා ඒ ඇත්තයි නමුත්ඒ ගේසිත දෝමනස්සේට එන කෙන ගේසිත සෝමනස්සේ මිදිලා ගේසිත දෝමනස්සට එන ගේසිත උපේක්ෂාව තුළ නෙක්කම්ම සිත සෝමනස්සේට එනවා.ඒ නෙක්කම්ම සිත සෝමනස්සේට නෙක්කම්ම සිත දෝමනස්සට ලක්ව වෙනවා. අපි නෑ කියන්නේෑ හැබයි එතන නෙක්කම්ම සිත උපේක්ෂාවට යනවා. හබයි මේසිියල්ල සිද්ධ වෙන්නේ එ කෙනගේ කෙන ගිස භාවෙටයි. හැමෝට එක විදිහ කියන්න බෑහ ඉන්ද්‍රය ධර්ම වැඩන ස්භාව කෙනට කෙනාට වෙනහස්. ඒක බුද් ඒක බුදුන් වහන්සේම ලොකට දේශනා කරවා ඒකයි මෙච්චර ධර්මස්කන්දයක් තුරුණේ එක කෙනට විධාකාර පැතිකඩයන් ඔස්සේේ දේ පැහැදිරි කලා. හැබැයි මේ මේ විවිධාකාර මේ ඔබ යන මාර්ගය තුළ කටයතු කරන ස්වභාවය තුළ සුකා පටිපදා කිපා බි්ඥා සිද්ධ වෙන්නේ සුකා පටිපදා ගංජා බිද්ඥා ගන්ධා බිඥ්ඥා එවගේම දුක්කා පටිපදා කිප්පා බිඥ්ඥා සිද්ධ වෙන්නේ දුක්කාිප ගන්ධා භිඥ්ඥා සිදධ වෙන්නේ තමන්ගේ තමා විසිම් ධර්මය තුළ ඉන්ද්‍රීධර්ම වැඩින ස්වභාව තුළ ැබ ඔොය කොයි විදිහෙන් ගියත් නිවන්දකිනවා. සත්‍යය විතරයි දැනගන්න ඕනි කලයාර මිත්‍රයාගෙන් ලබෙන පනිිවිඩය මේ මුළු ශාසනේම තියෙන්නේෙ. ඒකයි ආනන්දයට බුදුන් වහන්සේ දේශනා කරන්නේ වරක ආනන්දය මෙමුළු ශාසනේම කලයන මිත්‍රයා මතයි තියනෙ. මේක පොතකට දාන්න එපත් පොතක තියෙන එකක් නෙමී මේක ධර්මය අබෝධය තුළින් යමෙත් දේශනාක් කළුත් ඒ ෆ්‍රිකොන්ස එකක් වෙනවා න නූතන වචනකෙන් කියනවා නම් ඒ ෆ්‍රික්වන් එක ටැලි වෙනවා හරියට නිකං චැනල් අල්ලනවගේ හැමුවෝම නිර්වාණය ප්‍රික්වන්සකල්ලනවා. ඒ වැනි දෙයක් සිද්ධ වෙනවා. නව දැන්තිෙන බාසාාව නව ඔවුන් තරුණෙන් හැසරු කරන ඒ භාසාාවෙන් කතා කරනවනක් ඔන්න වැනියක් සිද්ධ වවා. යමෙක් සත්‍යය ප්‍රකාශ කරනවා කියන්නේ ඔබ හිතන විදිේ භාසාාවක් නෙමෙයි මේක. මේක විඤ්ඥාණ මේක ලොකු කතා වගේ අපි මේ වෙලාවෙන කියයිම්. ගැඹුරු පැත්තක් තියෙනවා මේ දේ සිද්ධ වෙනවා කියලා අපි ඔබට කියන්න එක වචනකින් එක සිද්ධ වෙනවා නිවන්දා කිනවා දැරහතන් වහන්සේලාගේ යුගයක් එනවා මේකට හේතු වෙන්නේ අපගේ මෙන්න මේ ඉදිරිපත් කිරීම් අප නෙමෙයි අප කිය මේ පුද්ජලයෙක් නෙමෙයි. අප නැතත් මේ මොහොතේ මේ ධහතුව තුළ මේ ස්වභාව අප කියන මේ ර රූපකට නෙමෙයි රූපකෙන් දාකින්න එපා මේ ස්භාව ඉස්මතු වෙලා ඉවරයි දැන්. සත්‍යය ඉස්මතු වෙලා ඉවරයි දැන් මේ ු් මේ ආලෝකය ඇවිල්ලා ඉවරයිද ප්‍රජා ලෝකය ඇවිල්ල ඉවරයි දැන් ලෝකෙටඒ ලෝකෙ කියන්නේ ඔබයි ඔබස් කෙන කර හදාන් ලෝකෙ කියලා පෙන නොව වගේ ගැඹුරු කතාවත්තිී නොට කිය දකිනවා ඔට පුලුවන් දැන් බ ඔබ මහශ්‍යන සම්පත්තියක ඉන්නේ. ඔබගේ අභ්‍යාන්තරය සකස් කරගන්න විතර ඇතියනෙ සුදුසු කරගන්න. ඔබගේ අභ්‍යන්තරය දැන් හරිටම කොල රොඩු සේරම කුණු ගොඩව ලස් කරන්න. මේ යුගයේ වාසනාවන්ත යුගයකට ඇවිල්ලා. පුදුම බුදුමාආකාර තැනකට ඇවිල්ලා. අධ්‍යාත්මිකව මහා පිබිඳීමක යුගට ඔබ සම්පාප්්‍ය වෙලා ඔබගේ මොකද්දෝ පෙර, ඉද්‍ර ධර්මවල යම් කිසි දියුණුවක් නිසා උපත් කියල බලා මේ මොහොතේ මේ ලොක ධාතුත් තුොව විශසාාල මේ සිදධිය බොහම අහමු සිද්ධිය එ එකන් සිද්ධිය බොහම දුර්ලබ සිද්ධියා ඔබ මට අහුරදු සියකට කලින් ඉපදනුවත් අපි හිතන්නේ බොහොම අස්සීරුයි විට අවරුදු පනාහකට කලින් දෙසයකට කලින් ගො මේ ශාසනය ්ලංක අදීපය තුළ අතතේ බැලුවවා අපට තේරෙනෝ ධර්ම ස්වතු වෙලා තිබු නෑ කියලා නමු දැන් සිද්ධ වෙලා ම වෙලා මේ අප එක පුද්ජලයකෝට මේ අපටවත් අප සීම කරන්න අප අප හෙට සමුගත්තා කියන් ද බගේ සමුතිය තුළි කිනද අපට නෑැකන් සරුධාතු පොලොට පස්සුනා කියන් හැබ ඒත් මේක නවතින්නේ මේ මේ අපිට කියන්න සිද්ධ සක්ති ස්ව්භ මේ කමුත් සක්තිකතාවක්න මේක හමුතු ස්භා මේක කතාව වෙනස් ඒ ඒ මාත්‍රගාපි කතා නොකර යන්නන්නේ එක අපි පස්සටමතියව. බ අත්ර තාම ටිටකදැ ඔබ යම් කිසි පිරිසක් සකස්වීගෙන යනවා ඒ ඉතාම වැදගත් ඒ සත්‍ය ස්මතු වීගෙන එනවා එක නවත්තන්න දෑඒ වෙනවා සාධ සාදු කියලා ඒ එක එකට අනුව දැන්වෙන එක වෙනවා ඔබ හිතන්න දැන් හැමදාම අපි මෙම මේ ගාතකක ඉන්න ඒ තැනටම න්න නෑ ඒ එතනින් දැන් වෙනස්වීගෙන යනවා අධ්‍යාත්මික දියුණුව පත්ත යවා අපි මේ අපි මොහොතකදී අපි කිව්වා වෙනස් විදිහ කතාව සුද්දයෙනෝ වගේ දෙයක් මේ වෙලාේ ලෝක දහතු තුළ සිද්ධ වෙනවා කියර සුද්ධ වෙලා ඒ නියම ස්භාවට සුදුසු වනස භාවයක් දැන් ඇතිවී ගෙනවා කිය එකි මීට කලින් කිවවා ඔය කොරණ එන්නත් කලින්ට බොහොම කලින් අපේ ගැන කතා කර මෙහම ද සිද්ධ ව ගහම දේශන ඔබට තියෙනවා දාලා පෙන්න්න පුොළ. ඒ ඒ කරයා දයිත් නෙමේ ඒවා ඒ තරන් කලින් පෙරදැක්මක් ඇතුව කතා කරන්න අපට හැකිියාව ලැබුණ මේ අවබෝධය තුළිමයි ඒ තුළ අපිටම දැනෙන ඒස්ව භාවවල අපි කිව ඥානාවධි කරගන්න අවිද්ඥාවදි කරගන්න මේ ඥාන කියන්න සිතුවිලිනෙ සිතුවිලවලින් ඔබෙන් තියෙන ඥානා ඔබටම දැනේ අවධවෙන ස්භාවය තුළ ඔබට මේ ත්‍රවිද්‍යා සකස්සෙනවා ඔබට මෙසිියල්ල හිමි ධර්මය ඔබට හිමි දැන් ඔබ සත්‍ය සොයන්න සත්‍ය ඔබට හමුුවෙනවා. ඔබ සියලු දුකින් මිදෙනවා සසර ඔබ මේතා මැරිමැර ඉප දෙෙන ඔය සම්මුතයට කතා කරන ඒ මහා ගෝර සසරෙන් මිදෙනවා ඔබ සාන්ත සුවයට පත්වෙනවා. ඔබ නැවත දුගතයක උපදින්න හේතුනෑ නියත සම්බෝධි පරායන වෙනවා මේ ධර්මයහන් මේ ධර්මය අපි ඉදිරිපත් කරන අපි නෙමයි අද භික්ෂ වහන්සර පවා බොහම දුරල බයි හැමෝම මෙහමන අපිේ එක නිසාහම කියන්න බෑ නමුත් සත්‍ය ධර්මය යමෙක් දශනා කරන ධර්මයහන්න සත්‍යයා යොබට සත්‍ය හමුමුවෙනවා. ඇතර සිතුවිදියෝලේ මඳුණු ැන තියෙන ඒ ඒ ස්භාවේ තම අප කියන්නේ අපි අර ප්‍රායුකර කියන්නේ මොහතක් නිහඬ වෙන්න ඉරි අවවට හිතගන්න ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න සීලේ පිහිටන්න.ඒ එතු ලොබට චිත්ත විසුද්ධිය ඇති වෙනවා. ඒතු ලොබට දිත්ති විශුද්ධිය ඇති වෙනවා. තු ලොබට රැවටීම මගා මග ඥාදසන විුද්ධිය ඇති වෙනවා රැවටෙන්නේ. තුළ ඔට පටිපාදා ඥානදර්ශන විුද්ධිය ඇතිවෙනවා. ඒ තුළෝ ඔබට උදෙහෝව ඥානය සකස්වෙනවා මේක්ෂණික සිත එක සිතා කැදන නැතිනට දකිනවා. උදේවය දකිනවා. ඒ මොහොතට ඒ නිහට තාවේයට ඇලුම් කරන ස්භාාවය තුළ ඔබගේ සිත මිදෙන ස්වභාවේ තුළ සමතය තුළ ඒස් මනසවිේක වන තැන. ඔබගේ ඒ විවේකය තුළ එක් කාය වේකේ චිත්ත වේකෙට යොමු වන තැන. ඔබටම සතර ඉරියව්වම කුමන කටයුත්ත කරත්. ඒ මහා සුඥතාවේම පේන්න ගන්නවා. සිතුවිලි වලින් මිදුණු ඒ සුඥස්භාවේ දකින්න ගන්නවා. ඒ මහා සතිය සමාධියෝඔබට උපදිනවා. ඒ අනිමිත්ත සමාධියයි. එහි නිමිති සිතුවිලි නැත. ඒ නිමිති සිතුවලල්ලෙන් මිදනු අනිමිත්ත සමාධිය අප්‍රනීත සමාධිය ඒ තුළ ඔබට ආත්මීය දෘෂ්ටිය බිඳවැටිලා ආත්මීය සිතුවිලි නැති අන්න අනාත්මීය ස්භාවයක්. අවිඥ්ඥානක ස්භාවයක් මේක හරි වෙනස් සවි්ඥානක අවිඥාන කියට වැඩිය මේක අනිමිත්ත අප්‍රණීීත සුඥත ස්වභාවයක් ඒ බුද්ධ ස්වභාවයයි එ සම්මා සම්බුදධුවරහෙක්ම ලෝකට හෙළිරපු ඒ බුද්ධ ස්භාවයට ඔබ ටැලි වෙනවා ඔබ අනුගත වනවා බුද්ධ පුත්‍ර හෙක්මයි ඒතුළ ඔබට නිර්වාණය ශාක්ෂාත් වෙන්න හේතු වෙනවා ඒැ නිර්වාණය කියන්නේ ආශ්‍රව කෙලෙශය වීගෙන යනවා ියලු කෙ ස්්‍රෝ ෂ්‍රවීගෙන ්‍රවී ගෙන ශයවීගෙන යන තැන බට කරන්න කිසිවක් ඉතුරුවවෙන්නේ නෑ අවසානේ. ඔබට එනන සිත දකිමීම ඉදරන ස්භාවේ බලා සිටින්න පමණ තියෙන්නේ. ඔබ සිතුවිල එනවා යනවා දකිනවා. ඔබ මහාදියුණුවක් ඔබට දැනෙනවා. අනාගාමී භූමයෙන් පසුුවයි සිද්ධන්නේ. ඒතුළ ඔබ නිවන් දකිනවා. මේ අයි පිරිසිදු නිවන් මක. එත්තන්ට ඔබෝ ගෙනයන්න අවබෝධය ඇතිකිරීම සඳහා අපි මෙච්චර කතා කරත්. ඒ හොද කලාව තුළ වච්චන නෑ ස්භා දහම වගේ ඔබ නහඩයි ඒ නහැඩියාව තුළයි මේ ගමන තියෙන්නේ. ඒ සමතය මේකේ වැදගත් කටයුත්තක් තියෙනවා. ඉතාහාම වැදගත් සමතේ ඒ සමතය තුළයි මේ ගමන ප්‍රතිිෂ්ඨාව සිද්ධ වෙන්නේ විදර්ශනා ඥානයට ඒ විදර්ශනන් නුවන විදසුන් නුවන ඉස්මතු වෙන්නේ සමතේ බේෂක හරායි. ඒ තුළ ස්මතු වෙන සමතේ බේෂක හරහා ගොඩනැගෙන ඒ විදසුන් නුවන තුළ ඔබගේ ආසවක්‍යා ඥානය සකස් වෙනවා. ඒ ආසවක්‍යා ඥානය සකස් වන තාක් ඔබට තියෙන දැනුව පමණයි. ඒ ඥානය සකස් වන තැන ඔබට දැනෙනවා සියල්ල ශයවීගෙන යනවා. පටිනිසක්ගානු පස්සී විහරණයට ඔබ ලංවෙනවා. අන්න කතකරණි සියල්ල අවසානයි නිවන්දකිනවා. ු තැනයි ශීනාස් රහස්ස භාවේ රාතන් වහන්සේ බවට පත්වන් එහෙම නම් තෙරුවන් සරණයි මේ කටයුතුවල මේ ඉදිරිපත් කිරම්වල පරම සත්‍යය අඩංගොයි ඔබ කිසිදා රැවටෙන්නේ නෑ අප ඇපවවා බුදුන් වහන්සේ ඇප වුණනාසේ ම ඇප වෙනවාකි වකයි ඔබ නිවන් දකිනවාමයි පොඩ්ඩකාරි චට්ටකායි ඔ මිත්‍යා දෂට මිදන හේතුව. ටිරි මදන්න ඕන ටික්ක ටිකහරි ඔබ මේ ගමන යන්න ඕන. වෙන ගමනක් නෑ නැත්ති මේ සරණ අඥන් වන්න සරනක් නෑ ඔබට තෙරුවන් සරණ විතරයි ඒ ඔය රූප තුනකට වදින එකක් නෙමි පිටකයක් කියයල මේක ධර්මයයි. රූප මැටිරූපත් තිල මේක බුද්ධයි. මේ පිරිස් පෙන්ඩල මේක සංගය කියන එකක් නෙමයි. ආර්යන් වහන්සේ තෙරුවන් සරණ යන්නේ. ආය ස්භාවේ දකින්නේ. දභාවය සිතුල මිදුුණු ැනයි බුද්ධ සරණං කියන්නේ ඒ දකින ධර්මතාව සත්‍යය ධර්මය දැකීමයි දම්මන් සරණක් කියන්නේ එනන තැන චත්තත්‍ර විපස්සති මිද මිදිි යන තැනයි සංගන් සරණං කියන්නේ ඒ නත්ති මේ සරණං අඥම් මේ සරණෑර වෙන සරනක් නෑ ඔබට තෙරුවන් සරණයි තේරුව ඔ මේ සත්‍යය දකින කෙනාට මේ වචනයක් කියන කියන මොහතේ ඔහුර ඇතුලාන්තයෙන් තෙරුවන් දකින්නේ. ඒ තෙරුවන් ඔබෝ දකින රූපතෙරුවන් නෙම. රූපේ තුල තෙරුවන් නැහැ. රූපේ තත් සත්‍යතුෝ අනිච්චතෝ අනිත්‍යම් බන්තයේ අන්න බුදුන්හන්සේ දේශනා කරවා. රූපේ තුළ නිමී තියෙන්නේ. රූපයෙන් මිඳුණු තැනයි. එහමන් රූපෙන් මිදුන තැනයි ඔබට නිුවන් ගාමවානි. එහමන්. මේ ඉන්ද්‍ර කීලයක් වගේ දකින්න රිජු ධර්මයක්ක තියෙන්නේ. තමන්ටමයි සාන්දිිට්ටික සාන්දිිටිකෝ ආකාලිකෝ ඒ පස්සකු ඕපනයකු පච්චුපපන්න ධර්මයක්. ප්‍රත්්‍යයක්ෂ වෙන ධර්මයක්. විශ්වාසයක් ඇදෙහිල්ලක් නෙමෙයි. නෙසත්්‍යයක් මයි. මෙ ලෝකය ඇත්තේ පරම සත්‍යය පමණවයි. සත්‍යය පිට දෙයක් නෑ. ධර්මය විනා නත්ති පිතාචමාතා කිව එකයි. ධර්මයමයි මේ ලෝක තියෙන්. ධර්මය කියන එක ඔබ සමාට කියනකොට හිතන පොතක් ගැනයි පොතකතියන වචන ධර්ම නෙමි ධර්මතාවයක් තියෙන ලෝකේ. ඒ ධර්මතාවේ විතරයි මේ ලොකෙ තියෙන් සිතුවිලි කියන්නේ ධර්මතාවය නෙමි සිතුවිල මිදුු තැනයි ධර්මතාවේ ඔබට හමුවන්නේ. ඔබ සධාතනික සුවයට පත්වෙන්නේ තේරුවන් සරණයි.